ගේ ශ්‍රී ංකාක්‍රට් පිල්ිබන්ඳ ලොකු සාකච්චාවක්තිය. තැ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනංකිීම ගැන විපක්ෂ නිසාක්‍රට් තහනං වුණා වගේ කතාවක් පාර්ලිමේන්තිවට අහනන් ලැබුණු. නමුත් සත තත් මොකක්ද කියලා සජ ප්‍රම් දස් විපක්ෂණයක තුමා පාර්ලිමේන්තිව පෙන්නදුටු.ගැන ශ්‍රීලංකා ක්‍රිකට් හනං කිරීමට ඉල්ලාතිබෙන්න්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අඇතරීමයි. එකන්නේේ හටක් දෙනන්නේන එක විවාස කරලයෑනවා එක තහනම් කරනු. දැ මොකදමි කරන්. මේ කියන්න දහනය පහර ලෝක කුසලානය අවසන් වන්න තුරු මේ දූෂිත කණ්ඩාෑමට බලය සිටීමට අවස්ථාව දීවීතුයි කියලා බලපෑමක් කරනු. ඊලට තවරනට කකිවරන කමේ දූෂිත කණඩාම බලයිට අවස්ථාව දීතු බල පැවක් කන. මේ විධ උපක්‍රමහර ඒ සහරවස්කාරණාවට අධිකරණය පාවිච්චි කර සමහරකාරණාවලට නාධපතිරය පාච්චි කර සමහර කාරණාවල ජනතිපතිරගේ කාරමණඩලි පාච්චිකර. දැන් මේ දූෂිත වලල්ල රටේ තිබෙන කෝප්ප එක ඉඳලා. පාර්ලිමේන්තුේ මන්දරරු ගනාව. ඒවගේම ජනාධපති කාරයාලෙ මේ සෑම තැනකම තීර ගැනීමේ ශක්තිීතියන පුදගලයවග මුදලට යටකරගත් මහ මාෆිියාවක් ශ්‍රී ලංකාක්‍රිකට කියන්. ශ්‍රී ලංකාවේකට දනු කිරම වෙනුවෙන් ශ්‍රීලංකාේ ක්‍රීට කියන්ගේ දක්ෂතාමත ශ්‍රීලංකාවල ලබෙන මුදල්. මේ මාfiaියාවේ නඩත්තුම වෙනුවෙන් ඔවුන්ගේ පැවත් මො වෙනුවෙන් වෙන් කරන බවයි අපට දැම් පිෙනියන් දැන් කෝප් කමිටුවේ සභහපතිවරයා ඔහුගේ ෆෙස්බුක් ගින මේ සඳහන් කරල කියනවා මේ මට දොස් කියන එක වැරදි මගේ පුතාට දොස් කියනක වැරදිී මම වරදක් කල්ල නැහැක ඔය මහචාර බණඩාර්ට කියන්නට ඕනේ තාම කියවර නැත්තං පාර්ලිේන්තුවේ තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රවුරු සඳහාවන ආචාර ධර්ම සංගහය ආචාර ධර්ම සග්‍රහය පොම පැහැදිව සඳහන් කළ තියෙනවා අයිතිවාසික මතර ගැටීමක් කම්පලිට්ක් වින්ට්‍රෙට් තත්වයක් තිබෙනවනම් ඒ සෑම මන්ත්‍රීවරයෙක්ම ඒ අදාළ කාරණාවල යෙදෙන්න්න කලින් එය එල්ලි දරව් කළේතුයි එල් දරව කළ තුයි ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මහාචාර රජිත් බණඩාර කිසුමක ලැබී සිටිය අන සේවේ සැපයිවානම්. අනිවාර්යෙන් මහු කෝප් කමිටුවේ අදාල ප්‍රශ්නය විමසීමට කලින් එම කරුණඉල්ලි දරව් කළ යුතුව තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රී උුන්ගේ ආචාරධර්ම සංග්‍රහයනු. ආචාරධර්ම සංග්‍රහය දෙදස් දහටේ අප්‍රේල් මාසේ සිට ක්‍රියාත්මකෙනවා. යාආචරදධර්ම සංග්‍රහය රජවෙන් පාලිමේතු දිරිිපත් ක්‍රේීමම ෙඩු පත්කිරීම කමිටුවේ ප්‍රාන සාමාජකෙක් ම නිසා හදා රමදර්ම තත්. එනිසා අපි පරංජිත් බණ්ඩාර්ට කියන්නට ඕනේ ඔබගේ ඔය ඉංගී බිංගි. ඔබගේවේ පක්ෂපාති භාවය හරහා, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ බලලන්නට පුළුවන්කමක් නෑ. මේරටේ පාර්ිමේන්තුවේ නොසිටිය යුතු තරම්. අයිතිවාසික මතර පරස්ප්‍රතාවයන් පිළබඳව පාර්ලිමේන්තු මන්ත්‍රියෝරුන්ගේ ආචාධර්ම පද්ධතියතුලින් හෙළිදරව් කිරීමට බැඳදිලලා සිටි ඔබ වැනි කෙනෙක්. එසේ දැන් කරලා දැන් කෙදිරි ා තේරුක් න. ඒගේ ඔය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අභ්‍යම්පර කාමරේට් කමිටුවේ සාමාජිකයෙක් නොවන මන්ත්‍රීවරයෙක් එන්නත් අවශ්‍ය විශේෂි අවසරයක් ලබාගෙන. තමන්ගේ පුත්‍රයා මේ කමිටුව ඇතුනට කෙනැල්ල ඒ සඳහා සභාග වන්නට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදින්. අනි වාරය මාචර දරමට පටනිි දෙයක් නොකල ුතුද නොසිදීිය යුතුයක්. ම මතවර මන්ගේ මඩිය සකට්‍රිබ ෝප් කමටරග ඇ නුත් මටදී ඒම සප්‍රාධයක්තිී නොද එමට අයිතියක්තිය නෝද ඒක ස්ථාවර නියෝගලින්ට සරසනවද කිසිවක්නේ. එනිසා මහාචර රංජිත් බණඩාට කියන්න ඕනේ ඔබ නියෝජනය කරන පහොට්ටවේ දූෂිත වලල්න්නේේ ඔබත් සමාජික. ඒ ඕනම කුඩුගඩක් සෝදන්නට සූදාන ඔබත්ේ දූෂනය පංගුකාරය. එනිසා කරුණා කල්ලා ඔබ ලිේන්තු මන්ත්‍ර වරුන්ගේ වර ප්‍රසාද ස ආාරධර්ම පදධතිය උල්ලංගන කිරීම නිසා ඔය තතුරින් අස්වතු. ඔබාසනුවන්නේ නම්. පාර්ලිමේන්තුව එ එම ආචාධර්ම සංගහයතිමන ප්‍රතිපාදන පවිච්චි කරමින් රංජිත් බණ්ඩරව මෙම කෝබ් සහවදදූරෙන් සහ සාමාජිකත්තුවයෙන් ඉවත් කළේතුයි. සමගජන බලවේගේ ඒ වෙනුවෙන් පෙනිසනවා උගගේ ප්‍රශ්න.